අදත් මුලින්ම කියන්න තොරතුරක් තියෙනවා. ඒක තමයි කටාර් දේශයෙන් ලැබෙන තොරතුර. ඒක ටිකක් එච්චර සතුටුදායක එකක් නෙමෙයි. කටාර් දේශයේ ඉන්න අපේ ශ්‍රී ලාංකික හිතවතුන් ලොකු කරදරයක ඉන්නවා කියලා තමයි අපිට ආරංචි කියන අපේ හිතවතුන් කියන්නේ. විශේෂයෙන් මේ ගැන මට තොරතුරු කිව්වා අශාන් මල්ලි කටාර්වල ඉන්න. ඉතින් අශාන් කියන විදිහට එහෙ ඒ රටේ අයට තමයි මුල් සැලකිලි තියෙන්නේ. ලාංකිකයන්ට හෝ වෙනත් රටවල වලින් ඇවිල්ලා ජීවත් වෙන රැකියාවල් කරන අයට එහෙම පහසුකම් සැලසීමක් නැහැ කියලයි ඔවුන් කියන්නේ. ඉතින් තවදුරටත් විස්තර කියනවා මෙහෙම, ඒ කියන්නේ අසනීප වුණ අය ඔය කාන්තාර වගේ තැන්වල හදලා තියෙන తాවකාලික කූඩාරම්වල නිරෝධායනය සඳහා ඒ වගේ තැන්වලට යවනවා කියලා. ඒ වගේම තමයි ඒ රෝගේ බෝවීම ගැන ඒගොල්ලෝ ඒ හැටි ලොකු තැකීමක් කරන්නේ නැහැ. ඒක නිසා බෝවීම ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. මේ වෙනකොට මං හිතන්නේ 40,000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියලා තමයි ඔවුන් කියන්නේ. තවත් ඊයේ අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාපු අනුර ජයසිංහ ගම්ලත් සහෝදරයත් කියලා තිබුණා මේ තොරතුරු. ඔහුත් ඉන්නේ කටාරවල කියලා. ඉතින් ලංකාවේ ආණ්ඩුවට පුළුවන් නම් මේ අපේ රටේ මිනිස්සු ගැන මේ වෙලාවේ බලන්න. ඒ කියන්නේ අපි දන්නවා ගොඩක් රටවල ඉඳන් එහෙම ඉල්ලීම් වෙනවා සහ ආණ්ඩුවට ලොකු වැඩ කටයුතු කොටසක් තියෙනවා. ඒවා අපි නොදන්නව නෙමෙයි. නමුත් අපි කියන්නේ පුළුවන් තරම් ඉක්මනට මේ අපේ කටාරවල ඉන්න හිතවතුන්ටත් පුළුවන් පිළිසරණක් වෙන්න කියලා. ඉතින් ඇත්තටම ඔය රට රටවල තොරතුරු අපිට කියන අපේ මේ channel එකෙන්ම හඳුනාගත්තු කියන්නේ විශේෂයෙන්ම අපිට තොරතුරු එවන පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ නම් ටිකක් මං කියන්නම්. ඒ කියන්නේ තවත් අය ඉන්නවා. ඇමරිකාවේ කරු, කටාරේ මං කිව්වා වගේ අශාන්, ෆිලිපීනයේ ජෙරොම්, ස්විස්ලන්තෙන් සුරංග, ජර්මනියෙන් තිස්ස, ඉතාලියේ අමිල, මෙල්බර්න් වල ප්‍රසන්න, කුවේට් වල හර්ෂ, කැනඩාවෙන් සුමිත්, බර්මියුඩාවෙන් ඒත් හර්ෂ. ඉතින් තවත් අය ඉන්නවා. මම මේ අපේ කෘතවේදී බව පෙන්වීමට තමයි මේ නම් ටික කිව්වේ. තවත් රටවල් තියෙනවා. තවත් ඒ රටවල අපිට හිතවත් අපේ YouTube හිතවතුන් ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ගෙත් තොරතුරු අපිට ලැබෙනවා. ඔබ හැමෝටම බොහොම ස්තුතියි අපිට මේ කරන උපකාරයට සහ සියලුම දෙනාට කරන සේවයට. ඇත්තටම ඉස්සර නම් ඉතින් ලෝකේ වටේ යන්න බෑයි ඔය විස්තර ටික හොයාගෙන එන්න. ඉතින් අද කොහොම පහසුවෙන් ඔවුන්ගේ කරුණාව නිසා අපිට විවිධ තොරතුරු රට රටවල් වලින් ලැබෙනවා. බොහොම ස්තුතියි හිතවතුන් හැම දෙනාටම. ඇත්තම කියනවා නම් අද අපි ලෑස්ති කරගෙන හිටපු වීඩියෝ නෙමෙයි මේ. මේක කරන්න උනා හේතුව තමයි මේක නොකර බෑ, මේ ටික නොකිය බෑ. අපේ අද මාතෘකාව අටලුගම මුස්ලිම් ත්‍රස්තවාදය. හරි මම නේ අද දවසේ මේ මොකක් කරේ මේ වීඩියෝ එක මොකක් තිබුණාද? ඇයි අපි පැකිලෙන්නේ? ඇයි අපි පස්සට යන්නේ? ඇයි මොන හේතුවක්ද අපිව නවත්වන්නේ මේ හැඳින්වීම කරනවට? ඒ කියන්නේ අපි වර්ගවාදීද? අපි ආගම්වාදීද? එහෙනම් ඇයි මේ අපි මේ හැඳින්වීම කරන්නේ? ඒකත් විස්තර කරන්න. කවුරු හරි තමන්ගේ වර්ගය එහෙම නැත්නම් තමන්ගේ ආගම මුල් කරගෙන කාට හරි වෙනත් පිරිසකට ත්‍රස්තවාදී බලපෑම් කරනවා නම් ඒ ත්‍රස්තවාදය හැඳින්වෙන්නේ ඔවුන්ගේ එකී වර්ගය හෝ එකී ආගම අනුව තමයි. ඒ නමින් තමයි. ඒ අනුව සිංහල, දෙමළ, මුස්ලිම් ත්‍රස්තවාදීන් ඉන්න පුළුවන්. ඒ වගේම බෞද්ධ, හින්දු, ඉස්ලාම් ත්‍රස්තවාදීන් ඉන්න පුළුවන්. ප්‍රභාකරන් කියන්නේ දෙමළ ත්‍රස්තවාදියෙක්. දෙමළ වර්ගය වෙනුවෙන් තමයි ඔහු සටන් කළා කියලා කිව්වේ. ඒ වගේම දෙමළ වර්ගයේ නිජබිමක් තමයි ඔහුගේ මූලික ඉලක්කය වුණේ. ඒකින්ද ටැමිල් ටයිගර් ටෙරරිස්ට්, එහෙම නැත්නම් දෙමළ කොටි ත්‍රස්තවාදියා විදියටයි ඔහුව හැඳින්වුවේ. එතකොට අර
සහරාන් කියලා බූරුවෙක් නිකරුනේ ඒ කියන්නේ අඩු ගානේ ප්‍රභාකරන්ට නම් මොකක් හරි හේතුවක් තිබුණානේ නිජ බිමක් හරි මොකක් හරි එකක් මේ සහරාන් කියන එක නිකරුනේ මිනිස්සු සිය ගානක් මරලා දැම්මා නිකරුනේ කියලා අපි කියන්නේ කරුණක් තිබුණත් මිනි මරන්න පුළුවන් කියන එක නෙමෙයි නමුත් සාපේක්ෂව ඉතාම අපරාධේ ඒ ඌට දිව්‍ය ලෝකේ යන්න අර කන්‍යාව බලන්න යන්න ඉතින් ඒ ගොන් හරක ඉස්ලාම් අන්තවාදී ත්‍රස්වාදී හැබැයි අපි පැහැදිලිවම අදත් කියන්න ඕනේ ඒක පැහැදිලිවම කියන්න ඕනේ මේක බලන හැමෝටම කියන්න ඕනේ මොන වර්ගයකට ඔබ ආයත් උනත් මොන ආගමකට ආයත් උනත් කරුණා කරලා මේක තේරුම් ගන්න මේ කියන කිසිම වර්ගයක මේ කියන කිසිම ආගමක හැමෝම මේ ගොඩට අයිති වෙන්නේ නැත සිංහල බෞද්ධ සිංහල ක්‍රිස්තියානි දෙමළ ක්‍රිස්තියානි දෙමළ හින්දු මුස්ලිම් ඉස්ලාම් මේ කිසිම වර්ගයක හෝ ආගමක හැම දෙනෙක්ම මේ ගොඩට අයිති වෙන්නේ නැත මේකට අයිති වෙන්නේ ඊටාම පාහර දුෂ්ට කුරිරු ත්‍රස්වාදය පිළිගන්න ඒවා අනුගමනය කරන අනුකරණය කරන ඒවාට සහයෝගය දක්වන ඒ අදහස හිතේ තියෙන අය සම්බන්ධයෙන් පමණයි අපි මේ කතාව කියන්නේ ඒක නිසා කිසිම දෙමළ සහෝදරයෙක් මුස්ලිම් සහෝදරයෙක් හෝ සිංහල කෙනෙක් ඕනෑම ආගමක කෙනෙක් අපිත් එක්ක කිසිම අමනාපයක් වෙන්න එපා ඒ වගේම තමයි මේ ගැන අන්තවාදීව හිතන්න එපා මේක ඊටාම මැදිස්තව හිතලා අපි බේර ගන්න ඕනේ ප්‍රශ්නයක් ඉතින් අපේ රටේ පළමු ත්‍රස්වාදී අධ්‍යක්ෂකයමනේ 1971 දී අපි අත්විඳින්නේ ඒ JVPනේ ඉතින් JVPට තිබුණේ තමන්ගේ වර්ගය හෝ මොකක් හරි වෙන වර්ගයක් හෝ ආගමක් හෝ සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි ඒගොල්ලෝ ත්‍රස්වාදී කල්ලියක් උනේ ත්‍රස්වාදී ක්‍රියාවල නියලුනේ සමාජ දේශපාලනික උමනාවක් වෙනුවෙන් ඒක නිසා ඔවුන් මේ කියන ගණයට අයිති වෙන්නේ නැහැ. නමුත් අද තියෙන භයානකකම තමයි මේ කියන තුන් කොටසටම ඒ කියන්නේ වර්ගය පාදක කරගෙන ආගම පාදක කරගෙන හෝ සමාජ දේශපාලනය අරමුණු කරගෙන ත්‍රස්වාදීන් වෙන තුන් කොටසේ අද තියෙනවා එකමුතුවක්. ඒක තමයි වර්ගය ආගම සහ සමාජ දේශපාලනය තුනම එකට අරගෙන එක මිටට අරගෙන ත්‍රස්වාදීන් බවට පත් වෙනවා. අද අපි කියන්නේ අන්න ඒ වගේ තාම භයානක ත්‍රස්වාදීන් පිරිසක් ගැනයි. මේ පිරිස අද වෙනකොට ලංකාවේ විවිධ පළාත්වල විවිධ කොටස් විවිධ අහුමුළු අල්ලගෙන ඒවායේ තමන්ගේ වර්ගවාදය පතුරමින් වර්ගය බෝ කරමින් වර්ගය පිරිස රැස් කරමින් මේ වාර්ගික ආගමික සහ සමාජ දේශපාලනික ත්‍රස්වාදය වපුරමින් ඉන්නවා. ඒකට ස්මෘත්තාවේගී ආගමික උන්මාදය බොහෝ සෙයින් බලපාලා තියෙනවා. මේක තමයි අවුරුදු දහස් ගණනක ඉඳලා මේ ලෝකේ එදා පටන්ම පැවතුණු මුස්ලිම් ව්‍යාප්තවාදය. අද ලංකාවේ පැතිරිලා යන්නේ ඒකමයි. ඉස්ලාමයිසේෂන් එහෙම නැත්නම් ස්ප්‍රෙඩ් ඔෆ් ඉස්ලාම් එහෙම නැත්නම් එක්ස්පැන්ෂනිසම් ඔෆ් ඉස්ලාම් මේ මොන නමින් හැඳින්නුවත් ඔටෝමන් අධිරාජ්‍යයගේ ඉඳලා අටලුගම දක්වා මේ පැතිරිලා තියෙන්නේ ඒ එකම දේ තමයි මේක අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් තියෙන ආක්‍රමණයක් කවුරු හරි මේක සොළුවෙන් තකන්න කියලා කියනවනම් කවුරු හරි මේක මොනවා හරි හේතුවක් හින්දා දේශපාලන හේතුවක් පෞද්ගලික වාසියක් හේතුවක් හින්දා මේක අමතක කරන්න කියනවනම් මේ ගැන කතා නොකර ඉන්න කියලා කියනවනම් මං හිතන්නේ ඒක තරම් මෝඩකමක් තවත් නැහැ. ඒක තමයි පුදුම වැඩේ කියන්නේ. ඒ කියන්නේ බොහෝ දිනක් මේ ගැන කිසිම සද්දයක් නැහැ. මුළු යුරෝපයේම මේ ආක්‍රමණයෙන් වෙලී ගිහින් අද. නමුත් එහෙම ලොකු සද්දයක් නැහැ. බැලුවාම මොකද? මුදල්, සල්ලි විසි කරනවා හොඳට. ඒ වගේම දේශපාලනය, පක්ෂ දේශපාලනය, වර්ගයා එකමුතු වී කරන සාමූහික වර්ග දේශපාලනය මෙන්න මේකෙන් පුළුවන් වෙලා තියෙනවා බොහෝ දෙනෙක් තමන්ගේ පැත්තට නතු කරගන්න මුදල් සහ වාර්ගික සමූහ බලය ලංකාව වේගයෙන් මේ මුස්ලිම්කරණයට යටත් වීගෙන යනවා ලංකාවේ බොහෝ නගර මේ සට කපට වෙළඳ ආක්‍රමණයට යටත් වෙමින් තියෙනවා ඇත්තටම මේගොල්ලෝ කරන්නේ
ඉතාම සරල දෙයක්. හොඳට සල්ලි විසි කරනවා. අපි කියමු යම්කිසි පළාතක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඒ ආදාළ නිලධාරීන්ට හොඳට ජරාව දෙනවා. දීලා තමන්ට හිතූ මනාපේ තමන්ගේ ඉඩකඩම් ව්‍යාපාරික ස්ථාන සියල්ලටම සහ පල්ලිවලට සියල්ලටම අවසර ගන්නවා. අටළු ගම කියන පුංචි ගමේ පල්ලි 14ක් තියෙනවලු. ඉතින් බලේ නැද්ද? ඒක තමයි අර ඊයේ පෙරේදා දෙරණ මාධ්‍යවේදියාට පෙන්නපු අය. දැක්කද ඒගොල්ලෝ රැස් වෙන විදිය? මේ බලන්නකෝ. අද දෙරණ ප්‍රාදේශීය මාධ්‍යවේදියා අටළුගම පුංචි පල්ලියේ දර්ශන ලබාගෙන පිටත්ව යන විට යතුරුපැදිකෙන් පැමිණි පුද්ගලයෙකු ඔහුගේ මග මෙලෙස අවහිර කළා. පිරිසක් ඔහුට ඉන් පිටව යාමට උදව් කරන අතරතුර තවත් පිරිසක් මාර්ගයේ තවදුරටත් අවහිර කරමින් අද දෙරණ ප්‍රාදේශීය වාර්තාකරුට තර්ජනය කළේ මෙලෙසින්. අනුතුරුව ඔහු බණ්ඩාරගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර මාර්ගයේ අවහිර කළ පිරිස ඔහුගේ මෝටර රථයටද මෙලෙස හානි සිදු කර තිබුණා. බණ්ඩාරගම පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි. හරියට නිකන් මී මැස්සු රංචුවක් වගේ. ඒ කියන්නේ මෝටර්සයිකල් පදිනවා. හෙල්මට් නැහැ ඔළුවල. ඒ කියන්නේ කිසිම නීතියක් අදාළ නැහැ. මේක අටළුගම විතරක් නෙමෙයි. කාතංකොඩිය, බේරුවල, අලුත්ගම මේ හැම තැනම මේක තියෙනවා. කෝ මේ ආණ්ඩු, කෝ නීතිය, කෝ පොලිසිය. නුවර අර සිද්ධ වුණා මහයියාවේ සිද්ධියක් පෞගේ වෙසක් පොයේ දවසේ තරුණ ස්වාමීන් වහන්සේ නමක්, ධාම එඩිතර ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ මේ දේ එළිදරව් කරා. ඔබට මේ කොටස් බලන්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේ අහනවා මේ වෙසක් පොයේ දවසේ ඔගොල්ලෝ කොහොමද මස් විකුණන්නේ? මේක මහදවල් රටේ පොදු නීතිය කැඩීමක් නේද කියලා. ඉතින් එහෙම කරන්න පුළුවන් ඒගොල්ලන්ට. වෙසක් පුරපතලස්සෝ පොයේ දවසේ විශේෂයෙන් පොයේ දවස් වල මස් වෙනදාම තහනම්. අද විශේෂයෙන්ම මිනිසුන්ගේ ආමිස පූජාව පව තහනම් කරලා තියෙන රටේ තියෙන බරපතල ඌදුරක් තියෙන මේ වෙලාවේ. නමුත් ඒ බව පවනතක මේ මහයියාව පල්ලියට අයිති මස් කඩේ ඉස්සරහා මේ වෙද්දි මස් විකුණනවා. මේ පොලිසියත් 119 එකෙන් ඇවිල්ලා බල්ලා ගිහිල්ලා තියෙන වැඩක් කියලා නැහැ. නෝර පොලිසියට මම දැන් කතා කරා. දැනුම් දීමක් කරා අපි මෙතෙන්ට යනවායි කියන එක. ඒ වගේම අපි මස් මිලදී අරගෙන මේ සාක්ෂි එකතු කරගත්තා. පොලිස් ආරක්ෂාවට තිය ගම්පොළ ඉඳලා මෙතෙන්ට දිගට මස් ප්‍රවාහනය සිද්ධ කරනවා. ඉතින් අපි ගිහිල්ලා මේ මිනිස්සුන් අහමු මේ පොයේ දවසේ මේ කරන වැඩේ මොකද්ද කියලා. මොකද්ද මේ කරන ව්‍යාපාර තේරුම? දැන් වෙසක් පොයට ආමිස පූජා කරන්නත් එපා කියලා තියෙනවා නේද? මිනිසුන්ට පන්සල් වලට එකතු වෙන්නවත් එපා කියලා තියෙනවා. ගම්පොළ ඉඳලා පොලිස් බයික් එකේ ආරක්ෂා සහිතව මස් ගෙන අපේ ඉඳලා තියෙනවා. මම පොලිස් කාර්ය දෙන්නත් එක්කලා දැන් ගිහින් ඩීජ් මාත්‍රට කතා කරා. ඇයි මේ වැඩේ කරන්න උගන්නේ? අනිත් එක තමයි විවිධ කතන්දරාදමින් මේ අන්තවාදී වැඩ කටයුතු මේ මුස්ලිම් ව්‍යාපාර මූලික කරගෙන සිද්ධ කරමියන. මේකට සම්පූර්ණයෙන් උදව් කරන්නේ මහනුවර පොලිසිය. අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධ පොලිසිය දැනුවත් කළා තියෙනවා. DID රොෂාන් ප්‍රනාන්දු මහත්තයාට කතා කළම පෞද්ගලිකව දැනුවත් කිරීම සිද්ධ කරා. ඉතින් එහෙම කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මොකද මහනුවර පොලිසියේ ඒ පොලිසිය OIC ගේ ඉඳන් පල්ලෙහාට ජරාව කනවලු. ඒකයි එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න මේ විදියට රටක රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයන් තමන්ගේ වාසියට වැඩ කරනකොට රටකට මොනව වෙයිද? රටක් ඉතුරු වෙයිද? තමන්ගේ පාසල්, පල්ලි, වාසස්ථාන, වෙළඳ ව්‍යාපාරික ස්ථාන තම වේගයෙන්. දැන් මේකට වග කියන්න ඕනේ කොටස් කීපයක් ඉන්නවනේ. එකක් තමයි ඔය රජයේ නිලධාරීන් පගාවල්ට වැඩ කරන අවසර දෙන ඒ නිලධාරීන්, ඒ හිඟන නිලධාරීන්. ඒගොල්ලෝ හිඟන්නෝ. ඒගොල්ලෝ තමයි පළවෙනි කොටස. දෙවෙනි කොටස ඔය පොලිසිය වගේ අය. ඒ කියන්නේ වැරදි වැඩවලට පගාවට අවසර දෙනවා. අනිත් මිනිහට ගිහිල්ලා සයිස් එක දාලා, ජාතිය දාලා මෙයාට චාන්ස් එක අරන් දෙනවා වැරදි වැඩ කරන්න. ඒගොල්ලෝ අනිත් කට්ටිය දේශපාලකයෝ තමන්ට ඡන්දෙ ගන්න තමන්ගේ රටම පාවලා දෙනවා. කනගාටුයි කියන්නේ තවත් කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි
නුවර එහෙම ගොඩක් ඒ වගේ තැන් තියෙනවා ගෙවල් ඒවා වහලා දාලා විශාල ගෙවල් දොරවල් මහන්සියලා හදපු ගෙවල් දොරවල් ඉඩකඩම් ඒවා වහලා දාලා සමහර ඒවා කුලියට දීලා සමහර හුඟක් ඒවා විකුණලා ඒගොල්ලෝ ගිහිල්ලා ඔස්ට්‍රේලියාවේ කැනඩාවේ පදිංච වෙලා අපි හිතවතුනේ ඔබට කියන්නේ මේක මහා අපරාධයක් මේ වගේ ලස්සන රටක් තමුන්නාන්සෙලා මේ වගේ තනි කරනවද පාවා දෙනවද ඒ කියන්නේ ඇයි අපිට බැරි මේ රට මේ අපි උපන්න රට මේක අපිට ලස්සනට තියාගන්න බැරි ඇයි අපිට මේක ආරක්ෂා කරගන්න බැරි ඇයි සෝමහමඳුර අවුරුදු 20කටත් ඉස්සෙල්ලා කියාපු දේවල් ඔබට මතකද ඒ දේවල් තමයි මේ සිද්ධ වෙමින් යන්නේ උන්වහන්සේ කවදාකවත් වර්ගවාදී කතාවක් කතා කළේ නැහැ උන්වහන්සේ කිව්වේ බලය දේශපාලන බලය සමාජ බලය අසමමිතික වීමක් ගැන කිව්වා තම පැහැදිලිව ජන ප්‍රතිශතය 90 අනවශ්‍ය ව්‍යාපාරික බලයක් අනවශ්‍ය ගහණය බලයක් අනවශ්‍ය සාමූහික වීමේ බලයක් යම් කිසි වර්ගයකට ඇති වුණොත් එතන සමාජ දේශපාලනයේ සමමිතික බවක් ඇති වෙනවා කියලා උන්වහන්සේ පැහැදිලිව කිව්වා. දැන් සිද්ධ වෙමින් යන්නේ ඒක. කාටන් කුඩිය අකුරන බේරුවල සම්මන්තුරේ අලුත්ගම මේ හැමතැනම මේ ත්‍රස්තවාදය තියෙනවා. නැගිනේන්ද්‍ර පළාතේ අම්පාර මඩකලපුව ත්‍රිකුණාමලය මේ දිස්ත්‍රික්කවල මේ ත්‍රස්තවාදය තියෙනවා. සෝමහාමුදුරුව කිව්ව දේවල් වක්වත් වෙන කවුරුවත් කිව්ව දේවල් වක්වත් අපි කවුරුත් ගණන් ගන්න නැහනේ. අපි නිකන් මේ හරක් වගේ ඔහේ ඉදිරියට යමින් ඉන්නවා. අඳුර වැටුනාම ළඟින තැනකට යනවා. ආපහු ඒ යනවා ඉස්සරහට. පැහැදිලි නේද? මොකක් වගේ දෙයක් වෙයිද අපිට? ඉතින් සෝමහාමුදුරුව දන්නවනම් අද බොහෝ බෞද්ධ සිද්ධාස්ථාන වලට එකතු වෙන අටපිරිකර සේරම එකතු කරගෙන යන්නේ මේ වෙලෙන්දෝ කියලා උන්නාන්සේට මොනවා හිතෙයිද ඒ බිස්නස් එකත් කරන්නේ ඒගොල්ලෝ ඒකට ඉතින් ඒ සිද්ධාස්ථාන වල හාමුදුරුවන්ට දොස් කියන්නේ කොහමද නුවර මල්වතු අස්ගිරි ඒ දෙතුන් කට්ටුවමත් ඒගොල්ලන්ගේ ඉඩකඩනුත් විකුණුලයි කියනවනේ චෝක් දේවල් එහෙ වෙනවා ඒ කියන්නේ බොහෝ දෙනා දන්නේ නැහැ පාරවල් වල නම් වෙනස් වෙනවා ඒ කියන්නේ එක රැයට පාරවල් වල නම් වෙනස් වෙනවා ඉතින් අර ටිකක් මොලේ තියෙන සහ පපුව කකියන මිනිස්සු ඉන්නේ ඉඳා ඒවා ආපහු හරි ගස්ස ගන්නවා එහෙම හරි ගස්සන්න බැරි දේවලුත් ගොඩක් වෙලා තියෙනවා නුවර වගේ ඒ කියන්නේ සාම්ප්‍රදායික පාරම්පරික නගරයක් පවා අද වෙනකොට මේ ආක්‍රමණයට නතු වෙලා ඉවරයි ඔබ ගිහිල්ලා බලන්න. එතකොට අර දෙරණ මාධ්‍ය වේදියාට පහර දෙන්න. ඒ අටලුගම මුස්ලිම් ත්‍රස්තවාදීන්ට ඉඩ පහසුකම් සැලසුනේ කොහමද? එහෙම රටක් බිහි වුනේ කොහමද? එතකොට අර පහුගිය දවසක නිරෝධායන නිලධාරීන් කණ්ඩායමක් බේරුවල කුට්ටිමලේ පල්ලියකට ගිහිල්ලා ඒ මිනිසුන් එළවලු දැම්මනේ. එහෙම වුනේ කොහමද? දැන් මේ අපි කියන තැන්වල නොකියන තැන්වල අපි දන්න තැන්වල නොදන්න තැන්වල මේ විදියට ත්‍රස්තවාදී කණ්ඩායම් බිහි වුණේ කොහමද මේගොල්ලන්ට නීතියක් නැද්ද රටේ පොදු නීතිය බලපාන්න නැද්ද මං කියන්නේ අත්අඩංගුවට ගන්නවා ඊට පස්සේ ඒව ඉවර වෙනවා එක කෝල් එකයි දෙකයි එක සල්ලි මිටියයි දෙකයි වැඩේ ඉවරයි ඕන තරම් සල්ලි තියනවා විසිකරන්න ඉතින් සල්ලි විසිකරපුවාම ඔය හිඟන්න වගේ ඉන්න නෙලදාරෙන් බඩගාගෙන ඇවිල්ලා දිවෙන් ඔය සල්ලි එකතු කරගන්න ලැජ්ජයි මේක බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිත දීලා බේරගත්තු රටක් ඒකෙන්ද මේ විදිය පාහර විදියට මේ රට පගාවල්ට විකුණන්න එපා අපි රාජ්‍ය නිලධාරීන්ට පොලිසියට ඒ වගේම දේශපාලකයන්ට අවධාරණයෙන් මතක් කරනවා ඉතින් අපි අහන්නේ මේ ආණ්ඩුවටත් ඕනේ මේ ඡන්ද කුට්ටිය ලබා ගන්න මේ ශිෂ්ට රටවැසියා
මේ ත්‍රස්තවාදීන්ට බිලි දෙන්නද අපි අහන්නේ එකයි ඇත්තටම මේ මුස්ලිම් ත්‍රස්තවාදයට වග කියන්න ඕනේ කවුද තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බැලුවොත් උත්තරේ ලැබෙයි මෙච්චර ලස්සන රටක් මේක තව කොච්චර කල් අපට තියෙයිද හරි මම නේ අද දවසේ මේ මොකක් කරේ මේ වීඩියෝ එක මොකක් තිබුණාද